තයිබන් වල හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා. අද වලට අරගෙන ආවේ එයා ෆ්‍රයර් එකේ චිකන් බැදගන්න විදිය තමයි. ඉතින් ඉක්මනින් බැදගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා. ඔයා තාමත් මාලි ඩිසිල්ලා කියන මගේ channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න. ළඟින්ම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. ඉස්සෙල්ලාම කුකුල හොදලා කපල පැත්තකින් තියාගන්න ඕන දෙකට කපල තියාගන්න ඕනේ. දෙහිපැති දෙකක් ලුණු කුඩු ගම්මිරිස් කුඩු ඒ වගේම කොත්තමල්ලි සූදුරු කරාබු නැටි එනසල් කුරුඳු පොතු සහ රොස්මරි කෑල්ලක් මම මේකට එකතු කරලා තියෙනවා ෆ්‍රෙෂ් රොස්මරි ඒ වගේම බේ ලීව්ස් තියෙනවා මේ ටික වතුර ටිකට එකතු කරලා හොඳින් තඹ ගන්න ඕන කුකුලව කුකුල කෑලි දෙකට කපලා මේ විදියට විනාඩි 40ක් අපි තඹ ගන්න අවශ්‍යයි එතකොට තමයි අපිට හොඳට කුකුල තැම්බිච්ච ප්‍රමාණය එන්නේ හොඳින් තැම්බෙන්න ඕන කුකුලගේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර තියන්න උසේ ප්‍රමාණයට විතරක් ගොඩාක් වතුර තියන්න එපා එතකොට මේකේ තැඹිලා තියෙන සාරය ගොඩක් ඉවතට යනවා ඉතින් අඩු වතුර ප්‍රමාණයකින් තඹ ගන්න මේ තියෙන විනාඩි 40කට පස්සේ තඹගෙන පෙරා ගන්න ඕනේ ඊට පස්සේ අපිට මේක පැත්තකින් තියලා ටිකක් නිවෙන්න අපි ඒකට හදා ගන්නවා පේස්ට් එකක් මේකට ආලේප කරන්න තක්කලි සෝස් මේස හැඳි තුනකුත් ඔලිව් ඔයිල් මේස හැඳි දෙකකුත් ඒ වගේම සෆ්රාන් එහෙම නැතිනම් කහපාට කලරින් පොඩ්ඩක් එකතු කරගන්න. එතකොට තමයි ගොඩක් ලස්සනට එන්නේ කලර් එක. ඒ වගේම මේකට ලුණු ගම්මිරිස් කුඩු ටිකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳින් mix කරලා මෙන්න මේ විදියට කුකුළු කෑලි දෙකටම ආලේප කරගන්න ඕනේ. මේ සඳහා මම ඔලිව් ඔයිල් ගත්තාට ඔයාලට පුළුවන් පොල් තෙල්, කුකින් ඔයිල්, වෙජිටබල් ඕන එකක් දුන් තෙල් කැමති එකක් පාවිච්චි කරන්න. ඔයාලට කැමත්ත අනුව. ඊට පස්සේ මම එයා ෆ්‍රයර් එක ඕන් කරගන්නවා. මේ විදියට කෑලි දෙකම මේකේ අසුර ගන්නවා. ඉතින් අසුර ගන්න වෙලාවට ඔයාලට පුළුවන් මේකේ උඩින් තෙල් ටිකක් ආලේප කරන්න. එහෙම නැතිනම් ස්ප්‍රේ කරන්න ඔයාලා කැමති කුකින් තෙල් වර්ගයක්. මේකට ස්ප්‍රේ කරලා එහෙම නැතිනම් බ්‍රෂ් කරලා අපි මේක විනාඩි 15ක් ෆ්‍රයි කරගන්නවා. සෙල්සියස් අංශක 180ට තමයි මම ඕන් කරන්නේ. ඉතින් 180ට ඕන් කළා විනාඩි 10කට පස්සේ මම මේක නැවත එළියට අරගන්නවා. අරගෙන කෑලි අනිත් පැත්ත හරවලා නැවත ඉතුරු විනාඩි 5 අනිත් පැත්ත හරවලා තමයි මේක ෆ්‍රයි කරගන්නේ. එන්න මේ විදියට තමයි මේක ෆ්‍රයි කරගන්න ඕනේ. එතකොට දෙපැත්තම හොඳ ගානට රෝස්ට් වෙලා තියෙනවා. කිසිම කරදරයක් නැතුව හරිම ඉක්මනින් මේ විදියට එයා ෆ්‍රයර් එකේ ඔයාලට පුළුවන් චිකන් ෆ්‍රයි කරගන්න. ඉතින් මේ විදියට තම්බලා ඔයාලා කැමති මිරිස් කුඩු ඒ වගේම ඔයාලා කැමති ස්පයිස් එකක් දාලා ඔයාලගේ රසය අනුව තම්බලා හදාගන්න පුළුවන්. එහෙම තම්බගත්තු කුකුල තමයි මේ විදියට එයාර් ෆ්‍රයර් එකේ මේ මම ෆ්‍රයි කරගත්තේ. ඔන්න ඉතින් දැන් මේ තියෙන්නේ එක පැත්තක් රෝස්ට් වෙලා ඉවරයි. විනාඩි 10කට පස්සේ මම අනිත් පැත්ත හරවලා තව විනාඩි ඉතුරු විනාඩි 5ත් ෆ්‍රයි කරගන්නවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතා ඉක්මනින් රසවත්ව කිසිම කරදරයක් නැතුව මේ විදියට එයා ෆ්‍රයි එකේ ෆ්‍රයි කරගෙන ඔයාලට පුළුවන් මේකට අල ටිකක් බැදලා ඔයාලට රසයට එකතු කරගන්න. එහෙම නැතිනම් සුදු බත් එක්කලා වුණත් එහෙම නැතිනම් එළවලු බතක් එක්ක වුණත් මේක රස බලන්න පුළුවන්. හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් දැන් රස බලන්න මේ විදියට හදාගෙන. රැඳි සිටියට ගොඩක් මේ ස්තුතියි. හැමදාමත් වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ඔයාලටත් ගොඩක් මේ ස්තුතියි. හැමෝම තවත් රසබර වීඩියෝ එකකින් ගිහින් එන්න. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.